සමින්වන්සේ භාවනාව ගොඩ කලක් මං වැඩුවා යුනිවර්සිටියකට යන්න කලින්. ඊට පස්සේ මට දැර කියන්නේ පෙරුණා භාවනා යම් ශක්තියක් කියදයක් මට තියෙනවා කියලා. හැබැයි ඒ ශක්තිය ඒ බොළඳ රටවල යොදාගත්ත එක මට තේරුණා. ඒ කියන්නේ යම් අය සංගීත කනන හිත දා ගන්න වගේ කරා කියලා තේරුණා. ඊට පස්සේ ඒ ආයෙත් කාලයක් යනකොට ඒ මගේ ඒ ගිලිහිලා ගියා. කියන මම මුලාවකට වුණා වගේ දැනුන ස්වාමීන් වහන්සේ දැන් මට අවශ්‍යයි ආයෙත් ඒක කොහොමද කරගන්නේ කියලා ලබා ගන්න. දැන් ඔය ඔය ඒ විදිහට ඒ වෙච්ච සිදුවීම දැනගත් එකම ඒක ඒකයි ලබා ගන්න හේතුවක් වෙනවා. දැන් තේරුණානේ ඒක මොන හරි නොමග පැත්තකට හරි දැන් පොඩි උදාහරණයක් සමාගලට දැන් මම ඉස්සර වැස්සේ දෙමීගෙන යනවා. ඒක ප්‍රැක්ටිස් එකක් අපේ පින්ඩපාත යනකොට. ඉතින් අර කොළඹවට ඒ කාලේ පින්ඩපාත යනකොට වැස්සේ දෙමීගෙන යනකොට කට්ටිය මොනවාද කුඩ ආරාමයේ උස්සගෙන එනවා. මිනිස්සුල් භක්තිය ශ්‍රද්ධාව පේන්නම තියෙනවානේ මොකක් කරේ. ඊට පස්සේ අර අර අපි කරන්නේ ඒක අපේ ඇඟ අතරින්දයි යම් ධාතු වශයෙන් විදර්ශනා කරන්නයි එහෙම ප්‍රැක්ටිස් කරන්න ඕනේ අපි අර මේ කැලවල යන්න නැතුව සුභා ධර්මයෙන් අර විදිහට වෙනකොට ඒක මග අරින් නැතුව යන පුරුද්ද ඇති කරගන්න ඒවා දෙයක් කරනවා. එතකොට අර විදිහට මිනිස්සු වෙනවා දඩි පිටි ගාලා. ඊට පස්සේ දැන් මට මතකයි දවසක් මම අර ග්‍රිගරිස් පාරේ හැරෙනකොට මට හිතට එනවා දැන් මේ දැන් මෙතන හැරුණමත් කට්ටි එනවා නේද කියලා. එතකොට මම දැනගත්තා මම දැන් මෙහෙම බලාපොරොත්තු මේ කට්ටිය ගැන හිතේ තියනකොට මම කිලුට වෙනවා. ඉතින් ඒකින්ද මම හැරිලා හැමම ආවා මේ විපස්සනා. ඒ කාලේ මම විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ඉන්න කාලේ අන්න ওই විදිහට අර ඔව් ওই විදිහට දැන් මේකත් මහත්ය අර විදිහට දැන් ඔහම අඳුරගත් එකක් දන්නවා මේවා මේ ඕන ශක්තියක් බලයක් එන්නේ යම් පිසුදු හරි මොනවාරි හිත එක්කෙන් වෙලා මෙහෙම වෙලා. එතන අර ඒකයි දැන් ඔහම අඳුර ගන්න එකයි ඒ වගේ එකක් ආයි එහෙම ඒව වග බලා ගන්න එකයි කොහොම දැන් කරන්න යන එක අර ඉස්සර ඒ මුලට කරපු හේතුව ඇති කරන එක විතරයි කරන්න තියෙන්නේ මත්ද. ඒ වගේම ඔය වගේ නැති වෙන බලයක් පස්සේ යන එක තේරුමකුත් නැහැ. නැති වෙන නැති බලයක් ගන්න එක වටිනවා. ඒක නම් මම දකින්නේ නිවන විතරයි. ඒක බලයක් නෙමෙයි ඒක දුක ලැබෙන පුළුවන් කියලාම විශ්වාසතුවා. අතරීමේ ලැබෙන තියෙන ඉහළම වස්තුව. බොහොම පින් ස්වාමීන් වහන්සේ.